අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තා කරන්නේ අංක 1 හරි දෙ හරියට කියන සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි මේ මම වත්සලා හෙට්ටිමොල්ල ප්‍රථමයෙන් පුවත් සිරස්තල ඇමති ගම්මන්පිලට එරෙහි සමගි ජන බලවේගයේ විශ්වාස භංග යෝජනාව කතානායකවරයාට ජනපතිට අගමැතිට එහා ගිය ආණ්ඩුවේ සුපිරි බලවතා ඇමති ගම්මන්පිල හෙලි කරයි ඉන්දන මිලට විරෝධය පළ කරමින් සමගි ජන බලවේගය පාර්ලිමේන්තුවට ආ හැටි ආදමක බස් එකේ හරි ඉතින් බස් එක ආවා දැන් සැපති කියලා අහන්න ඕනේ අදත් රට පුරා ඉන්දන මිලට සහ ආණ්ඩුවට එරෙහිව විරෝධතා ගෑස් මිල ඉහළ නොදමන බවට රජයෙන් සහතිකයක් මෙරට පොලිස් සත්තනංගුවේ පසුවන සැකකරුවන් මිය යාම පිළිබඳ විමර්ශනය කළ යුතුයි මානවහිමිකම් මහකොමසාරිස් මිචෙල් බැචලේ 47 වන ජගත් මානවහිමිකම් සැසියේදී කියයි ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව අධිකරණ ඇමති කියයි පියා කියා නොදුන්නත් පසුගිය ආණ්ඩුව ඉගැන් වූ පාඩම ඇමති නාමල් පාර්ලිමේන්තුවේදී හෙළි කරයි ෆොන්සේකාගේ මානුෂවාදී තීරණයක් රුපියල් බිලියන 200ක පරිපූර්ණ ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට රට විවෘත කර පැය 24න් මහමග අනතුරු වලින් 11 දෙනෙකු ජීවිතක්ෂයට ඉන්දු ශ්‍රී ලංකා එක්දින සහ පන්දු වාර 20 ක්‍රිකට් තරගාවලියේ නිල විකාශන අයිතිය සීත ටීවී හිමි කරගනි ප්‍රථමයේ නවදහනිය දේශීය පුවත් වෙත සතේ දින දෙකකට පමණක් සීමා වූ පාර්ලිමේන්තුව අද පෙරවරුවේ රැස් වුණා එහිදී මිලියන 200ක පරිපූර්ණ ඇස්තමේන්තුවක්ද ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා මේ අතර පාර්ලිමේන්තුව රැස්වීමට පෙර බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහි වූ විශ්වාස බංක යෝජනාව කතානායක මහින්දයාපා අබේවර්ධන මහතා වෙත බාර දීම සිදු වුණා බලශක්ති අමාත්‍ය උදය ප්‍රභාත් ගම්මන්පිල මහතාට එරෙහිව සමගි ජන බලවේගයේ විසින් ඉදිරිපත් කරන විශ්වාස භංග යෝජනාව අද පෙරවරුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියල්ල මහතා විසින් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත බාර දුන්නා. මෙවන් අවස්ථාවක ඉන්ධන මිල ඉහළ දැමීමට කටයුතු කිරීම සහ ඉන්ධන මිල වැඩි කිරීමටගත් තීරණය සම්බන්ධයෙන් විවිධ පරස්පර විරෝධී අදහස් ප්‍රකාශ කිරීම ඇතුළු අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් මෙලෙස සමගි ජන බලවේගයේ විසින් විශ්වාස භංග යෝජනාවක් බලශක්ති අමාත්‍යවරයාට එරෙහිව ගෙනෙනු ලැබුවා. මේ අතර රුපියල් බිලියන 200ක පරිපූර්ණක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කිරීමටද අද දින පියවර ගත්තා. ඒ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් 2021 අංක 1 දරන පරිපූර්ණක ඇස්තමේන්තුව මම ඉදිරිපත් කරමි. මෙම පරිපූර්ණක ඇස්තමේන්තුවේ රාජ්‍ය මුදල් පිළිබඳ කාර්යක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි. 2021 අංක 7 දරන විසංජන පනතේ 6-1 වගන්තිය යටතේ 2021 4 මාස 1 සිට 2021 4 මාස 30 දක්වා ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ වැය ශීර්ෂ අංක 240 යටතේ පරිපූර්ණක සහාය සේවා සහ හදිසි අවශ්‍යතාවන්ගේ ව්‍යාප්තිය මගින් සිදු කරන ලද පරිපූර්ණක වෙන් කිරීම පිළිබඳ සටහන මම ඉදිරිපත් කරමි. දැන් මේ සහලෙන් කෙත්තතු බර වෙලා කිරි ඉතිරිලා අටකොට පිරිලා කියලා එහෙම කියපු තමුන් නාන්සලාගේ ආණ්ඩුව දැන් මේ හෙටානෙද්දට සහල් මෙට්‍රික් ටන් ලක්ෂයක් හදිසියේ රටට ගෙන්නන්න හදනවා. ඒ වගේ ආනායනයන් වලට ඉඩ දෙන්නේ ඇයි? තමුන් නාන්සේ බොරුවක්ද කිව්වේ? අටකොටු පිරිලා නැද්ද? ඒවා හිස්ද? ඔබතුමා කතා කරන්නේ මන්ත්‍රීවරයෙක් කරේද නැත්නම් මෝල්කාරයෙක් පැත්තෙන්ද නැහැ නේද? දැනටත් වී තියෙනවා. හැබැයි වී සංගවලා අධික ලෙස වැඩි කරලා මෝල් හිමියන් විසින් කෝටි ගණන් හම්බ කරනවා. ඔබට කියන්න ඕනේ මේ වෙනකොට මේ මෝල් හිමියන් 1 කිලෝ එකකින් රුපියල් 20ක් 30ක් ලාභ ලබනවා. 1 කිලෝ එකකින්. දැන් ගොවියෝ වී ටික විකුණලා ඉවරයි. ඒ නිසා තමයි අපි ආනායනය කරන්න තීන්දුව කරේ. මොකද වෙළඳ පොලේ හාල් මිල ඉතාම ඉහළයි. තමුන් නාන්සලාගේ පැත්තේ තමයි මේ හාල් මාපියාව පාලනය කරන ප්‍රධානම මෝල් කරුවන් දෙතුන් දෙනෙක් ඉන්නේ තමුන්නාන්සලා ඉඳගෙන ඉන්න පැත්තේ. ඔය මෝල් හිමියෝ දන ගස්සලා මෝල් හිමියන් නැට්ටෙන් කරකෝලා විසික් කරලා කර පළවා හරීම කියලා ලොකු සද්දයක් දාගෙන ගිය හැටි දැක්කා. හැබැයි අපි දකිනවා දැන් මෝල් හිමියන් ආණ්ඩුව දන ගස්සලා තියනවා කියන එක නම් අපි දකිනවා. ඒකොට මේ ගේන හාල් කිලෝ ටොන් ලක්ෂේ ඒව කාබනිකද? මෙහෙවහ හොඳ නැද්ද? එහෙවහ හොඳයිද? දැන් පේන එක හොඳ නැද්ද? रासायनिक පසුගිය දවස්වල අපිට දැනගන්න ලැබුණා
खनिज तेल पिरिपहादुव प्रवाहने सह बेदा हरीम पौद्गलीकरणे करन्न दक्वन उत्साहयक जाति आलयगेन ताम दडिव पेनी सिटिन मंत्रीवरयेक मे वगे देयक वेन्न कटयुतु करनवद एक अत्तद्द नत्तद्द देशप्रेमी मंत्रीवरयेक लेस ओब मट लबा दुन्न साहतिकेयट बोहोम पिन मम देशपालने हिटिय कालेट वडा देशपालने इन्न तियेन काले वेडि समय इताम वक्कीमेन कियनवा खनिज तेल नीतिगत संस्थाव पौद्गलीकरणे किरीमट किसीम पियवरक अरगेनत् नैह කාටවත් එහෙම කරන්න මම ඉඩ තියන්නෙත් නෑ මේක සම්පූර්ණයෙන්ම සමාරුන්ගේ හිත්වල පහළ වුණු හිතලුවක් පමණමයි ඔබතුමා දැන් ඉන්ධන මිල වැඩි කරන්න කටයුතු කරා ඔබතුමාලගේම පාර්ශවයේ සාගර කාර්යාසම අපේ මන්ත්‍රීතුමා ඉන්නවා ඇති මං හිතන්නේ මං දැක්ක මේ හැරී හිටියා එතුමා විශාල විරෝධතාවයක් ගොනු කරා දැන් අපිට ප්‍රශ්නයක් තියෙනවා පොහට්ටුව එකක් ආණ්ඩුව එකක්ද කියලා මං දන්නේ නැහැ ඔබතුමාගේ බෙල්ල කපන්න උත්සාහ කරනවාද කියලා දැන් මේ තෙල් මිල වැඩි කිරීම සම්බන්ධව තියෙන ප්‍රශ්නේදී දැන් බරපතල තත්ත්වයක් උදා වෙලා තියෙනවා ඒ අධිකාරී වාදයක් මේ ආණ්ඩුවේ තියෙනවද ඒ අධිකාරී වාදය පාලනය කරන්නේ කවුද ජනාධිපති අගමැතිට එහා ගියේ බලය තියෙන සුපිරි බලවතා කවුද කියලා ඔබතුමා අපිට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවද තෙල් විකිණීම කසිප්පු විකිණීමට වඩා බොහොම සංකීර්ණයි ඒ නිසා මේක පැහැදිලි කරන්න සමුන්නාංශල හදපු V1 එකතු කිරීම V2 එකතු කිරීම V3 එකතු කිරීම V4 කියන මුල සූත්‍රය දැන් අපි ගාව තියෙනවා අපි ඒකට දාලා බැලුවා අද අපි රුපියල් 157ට විකුණන පෙට්‍රල් 92 ලීටරයක් රුපියල් 164 වෙනවා රුපියල් 101 ලාට විකුණන ඩීසල් ලීටරයක් රුපියල් 122ක් වෙනවා ජාතියේ වාසනාවට තමයි තමුන්නාන්සලගේ මිල සූත්‍රය දැන් ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ නේ මම අහපු ප්‍රශ්නෙට එතුමා උත්තර දුන්නේ නැහැ මේ තෙල් මිල වැඩි කිරීම සම්බන්ධව කැබිනට් මණ්ඩලය දන්නේ නැත්නම් ජනාධිපතිතුමා අගමැතිතුමාට එහා ගිය උපරි බලවතා කවුද විපක්ෂයේ ඉදිරිපත් කර තිබෙන විශ්වාසභංග යෝජනාව අනුව නම් ආණ්ඩුවේ සිටින සුපිරි බලවතා මම වෙමි. ඉන්දල මිලට විරෝධය පළ කරමින් සමගි ජන බල වේග මන්ත්‍රීවරුන් අද පෙරවරුවේ රථ පෙළපාලියකින් පාර්ලිමේන්තුවට පැමිණියා. රජු විසින් ඉන්ධන මිල ඉහළ දැමීමට විරෝධය පළ කරමින් අද සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව වෙත පැමිණියේ රථ පෙළපාලියකින්. पेट्रोल පාවිච්චි කරන ඩීසල් පාවිච්චි කරන පුද්ගලයන් කනට තමයි ආණ්ඩුව කැවුවේ මේ සාමාන්‍ය බට්ට වාහන. ඉතින් පොඩි මිනිහාගේ ඉඳලා හැමෝටම ගහලා දිනවා. හරි ආණ්ඩුවට ඒක මතක් කරලා දෙන්න තමයි මේ අපි නොකුත් වාහන වල යන්නේ. මේ තල දක්ක නගිනකෝ. බස් එක නෙමෙයි වීල් වල ඉඳිනවා. වීල් එක ඉඳනේ. ලයිව් ගානවද? ඈ? එහිදී ඇතැම් මන්ත්‍රීවරුන් යතුරු පැදිවල නැග පාර්ලිමේන්තුවට පැමිණියා. හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා ඇතුළු තවත් මන්ත්‍රීවරුන් පිරිසක් බස් රථයක නැගී පාර්ලිමේන්තුව වෙත පැමිණියා. අද මොකද බස් එකේ? හරි ඉතින් බස් එක ආවා. දැන් සැපද කියලා අහන්න ඕනේ. ඔබතුමාලානේ කොහෙද යන්න බස් එක්ක? අපි යනවා පාර්ලිමේන්තුවට. ඇයි අද ඔබතුමාගේ වාහන නැද්ද? අද අපි මේ ඉන්ධන වැඩි කරලා අපිට වාහන වලට ගහ ගන්න විදියක් නැහැ. ඒ නිසා බස් එක නැගගෙන යනවා අපි. ඇතැම් මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරයන් ට්‍රැක්ටර් රථවලින්ද පාර්ලිමේන්තුවට පැමිණියා. विपक्ष नायक पार्लिमेंट मे आकार जनता असंगते जनता असरण भाव
අපේ බීඩ්නේට පත් වෙලා අනිත් පැත්තෙන් බඩු මිල අනිත් පැත්තෙන් ආල්ටි ගැන අපි අහනවා ජනතා ආණ්ඩුවේ ඇයි ජනතාව මෙච්චර බීඩ්නේට පත් කරන්නේ බයිසිකලෙන් ගිය මහින්ද රාජපක්ෂ කියපු දේවල් දැන් අනිත් පැත්ත ගහලා බැසිල් ආපුම අඩු කරනවා හරියට බැසිල් ආණ්ඩුව කරනවා වගේ මේක හැමදාම මෙහෙම කරන්න බෑ මේ රටේ ආණ්ඩු ආණ්ඩු මාරු වෙනවා තෙල් මිල වැඩි කරනවා අනිත් පාරිභෝගික ද්‍රව්‍ය වැඩි වෙනවා නමුත් ජනතාවගේ ආදායම කවදාවත් වැඩි වෙන්නේ නැහැ පෙර රජයක් ආවා අපි ජනතාවගේ ඒකට ඇඟට නොදැනෙන්න ප්‍රමේයයක් අපි හදනවා මේ විරෝධතාවයට බය වෙලා ආණ්ඩුව අඩිය පස්සට ගනීද මොලේ තියනවා නම් අඩිය පස්සට ගනී මොලේ තියනවාද කියන එකයි ප්‍රශ්නේ ආණ්ඩුවට විශේෂයෙන්ම ත්‍රිවිල් රේදුරන් සීපත් කලන් ත්‍රිවිල් වල මොටර්සයිකල් වල ඒ වගේම ත්‍රිවර ජනතාවට අවශ්‍ය ඒ වාහන වල එක මන්ත්‍රීතුමාල එක එක ශේෂ්ඨ නියෝජනය කරන්නේ අද මේ විරෝධතාවය අපි පවත්වන්නේ මේ ඉන්ධන මිල අඩු කරන්න කියලා රජයට බල කරා මොකද මේ රටේ පොදු ජනතාව අද තුන් වේලක් කන්න බැරුව ඉන්න වෙලාවක මේ ඉන්ධන මිල වැඩි කිරීම තුල ජනතාව තාමත් අපහසුතාවයට පත් වෙලා තියෙනවා මේ විතරක් නෙමෙයි දිනෙන් දින ඉහළ යන ජීවන වියදම මේ වගේ බඩු මිල මේ සියලුම දේවල් වලින් අපි දන්නවා අද ජනතාව ඉතාමත් පීඩාවට ලක් වෙලා තියෙනවා මේ සියලුම කටයුතු විරෝධය පළ කරන්න තමයි අපි ජනතාව ඉදිරියේදී පෙළ ගැස්වීමට කටයුතු කරනවා කියලා මේ අවස්ථාවේදී මම ප්‍රකාශ කරන්න ඕනේ අනාගත ආණ්ඩුවක් හදන්නට අනාගත ආණ්ඩුව ගැන අපි ජනතාවගේ අවධානයට ගේනවා හොඳට ආගන්නේ මේ සෙල්ලම් කරන්න එපා සෙල්ලම් කරනවා නම් ආණ්ඩු කරන්න එපා ආණ්ඩු කරවන සෙල්ලම් කරන්න එපා ආණ්ඩුව විසින් මේ රටේ ජනතාවට පොරොන්දුවක් දුන්නා තෙල් මිල ඉහළ යනකොට ඒ තෙල් මිල අඩු වෙලා තිබෙන කාලේ ලැබෙන වාසිය මහ ජනතාවට ලබා දෙනවයි කියලා කිව්වා. එතකොට අද වෙනකොට අමුමුවේ ආණ්ඩුවේ ලබා දීපු පොරොන්දුව උල්ලංඝනය කරලා තිබෙනවා. සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම ජනතාවගේ කරපිට පීඩනය අසහනය පටවන මේ ආණ්ඩුවට විරුද්ධව තෙල් මිල වැඩි කිරීමට විරුද්ධව එන්නත් කරනේ ක්‍රියාත්මක නොකරනවට විරුද්ධව හෝර ටික ලබා නොදෙනවට විරුද්ධව වැඩි කරපු තෙල් මිල වහාම පහත හෙලන්නේ කියන මේ ජනතාවාදී ප්‍රගතිශීලී ජනහිතකාමී පාර්ලිමේන්තු මන්ත්‍රී උද්ඝෝෂණයයි අද මේ අවස්ථාවේ ක්‍රියාත්මක කරේ විශේෂයෙන් අපි දන්නවා මේ රට පාලනය කරන්නේ ජඩ ආණ්ඩුවක් ජනතාව පීඩණයට පත් කරන අසහනයට පත් කරන ජනතාව නොමරා මරන ආණ්ඩුවක් ඔය වාහන දුවන්නේ ඉන්ධන වලින්නේ ඒ වාහන වලින්ම ඇවිල්ලා හරියනවද ඉතින් ඒවෙන් ඒව ඉන්නේ නිකන් හුලං වලින් නෙමෙයිනේ ඉන්ධන ගහලා ඉන්නේ. ඒ ඉන්ධන ගහලා එන එකෙන් තමයි පේන්නේ පීඩණය. මහින්ද මහත්තයා පෙන්නේ විරෝධවක් පත්‍රේ මේ පළකරේ සයිකල් වලින්. අපි ඉන්නේ මහින්ද මහත්තයා අනුගමනය කරන්න නෙමෙයි. වෙන කට්ටිය ඇති මහින්ද මහත්තයා අනුගමනය කරන්න. අපි ඉන්නේ මහින්ද මහත්තයා අනුගමනය කරන්න නෙමෙයි. ඔතන ඉන්නද දේශප්‍රේමීන් කියලා කට්ටිය? ඒකනේ. ඔබතුමාලගෙන කී දෙනෙක් වගේ ඔකට සහයෝගය දෙයිද? ඔබතුමාලගේ හතරක් පත් දෙනා ඩයනමන්ති තුගියත් නැතිවෙතම කාගේ කොන්ත්‍රාත්තුද කරන්නේ? කෙසේදෝ ආකාරයකින් ගෑස් මිල වැඩි නොකරන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත උපදෙස් ලබා දී ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රවුකැල්ල මහතා පවසනවා. එය අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමේ. ගෑස් මිල සම්බන්ධව මම හිතන්නේ පහුගිය කාල පරිච්ඡේදයේදීම විශාල සාකච්ඡාවක් තිබ්බයි සම්බන්ධව. ගරු ජනාධිපතිතුමත් කැබිනට් මණ්ඩලයත් ඒකමතිකව තීන්දුව කරපු දෙයක් තමයි. මොනම හේතුවක් නිසාවත් මේ වෙලාවේ මේ තියෙන තත්ත්වය තුළ ඒ කිසිම කෙනෙකුට එවැනි පීඩනයකට ලක් වෙන්න ඉඩ දෙන්න බෑ. රජයක් හැටියට යම් කිසි විදිහේ ඒ පීඩනය රජය පැත්තෙන් බාර අරගෙන අවශ්‍ය කටයුතු කරන්න තීන්දුව කරලා තියෙනවා. ඒ වගේම වර්තමානයේ ඇති වෙලා තිබෙන ගත වෙලා තියෙන තත්ත්වය අනුව ජනතාවට තියෙන පීඩනය අඩු කිරීමට එක ක්‍රම වේදයක් හැටියට කල්පනා කරා මේ මොහොතේ හාල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ගෙන්වීම අනායන කිරීම සඳහා. දැන් රසායනික පොහොර හිගයක් ඇත්තටම රට තුළ පවතිනවානේ. ඉදිරියේදී අපිට දැවැන්ත ආහාර හිගයකට මුණ පාන්න පෙර නිමිත්තෙන් පහළ වෙලා තියෙන්නේ. කියන්නේ කුමුරු පුරංගියගෙන යනවා. එම නිසාද ඔබතුමාලා හදිස්සියේ තීරණයක් ගත්තේ මේ සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් අනායනය කරන්න. පළවෙනි ප්‍රශ්නේ තමයි ඔබතුමාගේ මෙම කන්නේ පොහොර හිඟයක් තියෙනවා කියලා ඒක අමූලික බොරුවක්. සමහරක් විට සමහරක් කණ්ඩායම් මේක තමන්ගේ දේශපාලන වමනාවන් වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්න කියන එක ප්‍රශ්නයක්. අපි මේ අවස්ථාවේදී මේ මෙට්‍රික් ටොන් ලක්ෂයක් හැනුම් කිරීමට බලාපොරොත්තු වෙන්නේ පාරිභෝගිකයන් ගැන හිතලා මිසක් වෙන පොහොර ප්‍රශ්නයක් නිසා නොවේ කියන එක බොහොම පැහැදිලිව කියන්නට ඕනේ. ඇත්තටම ගොවි ජනතාවට විශේෂයෙන් සඳහන් කළ යුතු කාරණය ඔබට අවශ්‍ය පොහොර ඊළඟ කන්නේදී ලබා දීම සඳහා අවශ්‍ය ප්‍රසම්පාදන කටයුතු ආරම්භ කොට තිබෙනවා. ඊටාම කඩනමින් මේ කටයුතු ක්‍රියාත්මක කරන්න අවශ්‍ය පසුතලයේ කෘෂිකර්ම මාත්‍යංශ සකස් කරගෙන යනවා. එනිසා අපි මේ රටේ ගොවි ජනතාවට ඊටාම වගකීමෙන් ප්‍රකාශ කරනවා ඔබ කලබල වෙන්නට එපා, ඔබ බිය වන්නටත් එපා. අපි උපරිමයෙන් ඔබට අවශ්‍ය පොහොර ලබා දීමට කාබනික පොහොර හැටියට ලබා දීමට අවශ්‍ය කටයුතු දේශීය ප්‍රසම්පාදනයේ දේශීය වගේම අවශ්‍ය නම් විදේශෙන් ලබා ගන්නත් අවශ්‍ය ප්‍රසම්පාදන කටයුතු ආරම්භ කරලා තිබෙනවා. කිසියම් විදියකින් යම් පමණකට හෝ අස්වනු හානියක් සිදු වුණොත් ඒ සඳහා වන්දි ගෙවීමටත් සූදානම් බව ජනාධිපතිතුමා ඊටාම පැහැදිලිව ප්‍රකාශ කළා තිබෙනවා.
ඉන්ධන මිල ඉහළ යාම ඇතුළු වර්තමානයේ ජනතාවට බලපා ඇති තවත් ගැටලු රසක් මුල් කරගනිමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් අද දිවයින පුරා විරෝධතා සංවිධානය කර තිබුණා. ඉන්ධන මිල ඉහළ දැමීම සහ භාණ්ඩ මිල ඉහළ යාම ඇතුළු රටේ ජනතාව මේවන විට පත්ව ඇති අසීරුතාවයන්ට විරෝධය පළ කරමින් දිවයිනේ විවිධ ප්‍රදේශවල අදත් උද්ඝෝෂණ සහ විරෝධතා පැවැත්ුණා. විපක්ෂයේ දේශපාලන පක්ෂ මූලිකත්වයෙන් මෙම විරෝධතා පැවැත්වෙන අතර ජනතා විමුක්ති පෙරමුණ විසින් අද දින මෙලෙස දිවයින පුරා ප්‍රදේශ රැසකදී විරෝධතා සංවිධානය කර තිබුණා. ඒ අනුව අනුරාධපුර මහනුවර ඇල්පිටිය මාතලේ නිට්ටඹුව සහ හැට නැතුළු ප්‍රදේශ රැසකදී ජනතා විමුක්ති පෙරමුණ රජයේ ක්‍රියාකලාපයට එරෙහිව උද්ඝෝෂණ සහ විරෝධතා සංවිධානය කර තිබුණා. පෞගිය කාලෙම ආණ්ඩුව රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් ගත්ත ක්‍රියාමාර්ග ඉතාම නරකයි ඉතාම වැරදි රටට අහිත කරයි. අද වෙනකොට අපි අවසාන ප්‍රශ්න විදියට තෙල් මිල අහස උසට නැග්ගලා ගහෙන් වැටිලා හිටිය මිනිහට ගොනා එන්න නෙමේ ගොනා එන්න මිනිහට නැවතත් වලට වැටෙන තැනට මේ ආණ්ඩුව පච් කරලා තියෙනවා. මම පැතකින්ම අසාර්ථකයි සර් ෆේල් වෙලා ඉන්නේ මේ වෙනකොට තෙල් මිල වැඩි කරලා ජනතාව බරපතල තැනකට අද දාලා අනිත් පැත්තෙන් පොර ප්‍රශ්නෙට විසඳුමක් ලබා දෙන්නේ නැති තත්ත්වෙ තුල ගොවි ජනතාව මහපාරයි ella valu mela amati rotta mila palale holoi telai ape kale wama telmina adu karanna ona ema adu karanna asamath wenawanam gombala gedara yawanakam janata vimukti peramana me udgosana marawa karana igena eka aniwaryen api kiyena rotta kiyana kata සමගි ජන බලවේගය පසුගිය දින කිහිපය පුරාම ඉන්ධන මිල ඉහළ යාම රසායනික පොහොර භාවිතය තහනම් කිරීම ඇතුළු කරුණු රැසක් මූලික කරගනිමින් උද්ඝෝෂණ මාලාවක් දියත් කළ අතර අද දිනේද ප්‍රදේශ රැසකදී උද්ඝෝෂණ සහ විරෝධතා පැවැත්ුණා. හම්බන්තොට තිස්සමහාරාම ප්‍රධාන බස් නැවතුම් පොළ ඉදිරිපිටද සමගි ජන බලවේගයේ විසින් විරෝධතාවයක් සංවිධානය කර තිබුණා. සමගි ජන බලවේගයේ නියෝජනය කරන කුරුණෑගල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් පිරිසක්ද කුරුණෑගල ප්‍රාදේශීය සභාව ඉදිරිපිට විරෝධතාවයක නිරත වුණා. එම අවස්ථාවේදී උද්ඝෝෂකයන් පිරිස සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකු අතර උණුසුම් තත්ත්වයක්ද හටගත්තා. ඩොලර් හිඟයට පිළියමක් ලෙස පොහොර ආනයනය නතර කිරීම සුදුසු නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පවසනවා. එය අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.
හදිසියේ පොහොර ගැනීම නතර කරන්න ප්‍රධාන හේතුනේ මේ රටේ තියෙන ඩොලර් හිඟය කියලා. විනිමය හිඟය කියලා. හැබැයි ඒ ඩොලර් හිඟයට වඩා අපිට පේනවා වෙනත් ව්‍යාපෘති කීපයක් මේ රටේ ජනතාවට දැන් දැක ගන්න පුළුවන් වෙලා තියෙනවා. එහෙම ඩොලර් හිඟයක් තියෙනවා නම් පොහොර ගැනීමේ ගැටලුවක් තියෙනවා නම් හැබැයි අද මේ වෙනකොට සහල් සඳහා අනුමැතිය දීලා තියෙනවා පොන්නිසම්බ මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කරන්න. ඒ කාරණාව කැබිනට් එකේ කියනවා මේක ආරක්ෂක සංචිතයක් විදිහට තියාගන්න. ඒතර අපි අහනවා රාජපක්ෂ මහතුරුන්ගෙන් මේ රටේ ඉදිරියේදී වී ගොවිතැන අගාධර යනවා කියන පණිවිඩය ඔබට දැනিলা තියෙනවා. ගොවියා වී ගොවිතැනින් අයින් වෙනවා කියන පණිවිඩය ඔබට දැනিলা තියෙනවා. හැංගීම ඔබට දැනিলা තියෙනවා. මේ රටේ මිනිස්සුන්ට කන්න විදියක් නැති වෙන අනාගතයක් නොබෝ දිනකින් උදා වෙනවා කියන එක ඔබට දැනিলা තියෙනවා. ඒ නිසා තමයි හාල් ගේන්නේ. අපි කියනවා එදා සිරිමා බණ්ඩාරනායක මැතිණියගේ යුගයේ වගේ අලබදල කන දිනය වැඩි ඈතක නෙවෙයි. තෙල් මිල මෙතෙක් අඩු නොවේ තිබෙන්නේ ආණ්ඩුව තුළ ආණ්ඩුවේ නොහැකියාව නිසා කියන කාරණේත් ඒ නොහැකියාව තුලින් ආණ්ඩුව ඉදිරියට ගෙන යාමේ හැකියාව ආණ්ඩුව තුළ තිබෙන බව සමහර මන්ත්‍රීව අපට කියනවා. රුපියල් 39.33ක බද්දක් එකතු කිරීම තුළ තමයි මේ 92 පැටලී ලීටරයක වැඩි වීම මේ හා සමගාමීව ඩීසලුත් මේ බදු සහ මේ සැකසුම් සහ ලාභ ඇතුව තමයි වැඩි වෙලා තියෙන්නේ. එහෙමනම් ගමේ ඉන්න සිරිපාල අයියටත් තේරෙනවා ඩීසල් මිල අඩු කරන්න පුළුවන් පෙට්‍රල් මිල අඩු කරන්න පුළුවන් භූමි තෙල් අඩු කරන්න පුළුවන් මේ බදු ප්‍රතිශතයේ යම් කිසි ප්‍රමාණයක් අඩු කිරීම තුළ ලාභ ප්‍රතිශතය අඩු කිරීම තුළත් මේ ඩීසල් සහ පෙට්‍රල් අඩු කරන්න පුළුවන් කියලා බැසිල් රාජපක්ෂ මහත්තයා ගෙනලා සූත්‍රයක් ඕනි නෑ මේ රටේ මේ තෙල් මිල අඩු කරන්න මේට සුළු මොහොතකට පෙර අපට වාර්තා වූ සතුටුදායක පුවතක් වෙතයි දැන් අවධානය ඉන්දිය ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරඟ සංචාරයේ නිල රූපවාහිනී විකාශන අයිතිය සියත ටීවී හිමිකර ගැනීමට සමත් වුණා. මේ පිළිබඳ නිල නිවේදනය මීට සුළු මොහොතකට පෙර වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යාලය වෙත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දුන්නා. 2018 පඳුවර 20 ලෝක කුසලානයේ ඇතුළු ජයග්‍රාහී තරඟාවලි කිහිපයකම නිල විකාශන අයිතිය හිමිව තිබුණේ වොයිස් ඔෆ් ඒෂියා අප මාධ්‍යාලයටයි. ජනතාවගේ රසස්වාදය වෙනුවෙන් නිරන්තරයෙන්ම සිය උපරිමය ලබා දීමට කැපවන වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යාලය සිය රූපවාහිනී සහ ගුවන්විදුලි නාලිකා 6 තුලින් මේ මොහොත වන විටත් රට සහ ජනතාව වෙනුවෙන් ඉටු කරමින් සිටින්නේ දවෙන්ත ඌ සේවාවක්. රූපවාහිනී සහ ගුවන්විදුලි වැඩසටහන් තුලින් ජනතාවට අවැසි රටට අවැසි බොහෝ දේ තිළිණ කරන වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යාලය ක්‍රීඩා වෙනුවෙන් ලබා දෙන දායකත්වයේද අපරිමිතයි. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව තවත් ඉහළ තලයකට ගෙන එමින් යලිත් ලෝක කුසලානයක් වෙත ශ්‍රී ලංකා කණ්ඩායම රැගෙන යාම වෙනුවෙන්ම දැවැන්ත කාර්යභාරයක් වෙනුවෙන් වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යාලය පෙරමුණගෙන කටයුතු කරනවා. ඒ අනුව මීට පෙර 2018 ලෝක කුසලාන පන්දුවර 20 ක්‍රිකට් තරගාවලියේදී මෙන්ම තවත් විදේශ ක්‍රිකට් සංචාර සහ ශ්‍රී ලංකාවේ පැවති ක්‍රිකට් සංචාර රැසකට වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යාලය සිය නිල අනුග්‍රාහකත්වය ලබා දුන්නා. මුළු මහත් ලෝකයේම ඉත අසීරු තත්වයක සිටින මෙවන් මොහොතක ක්‍රීඩාශීලී ජනතාව වෙනුවෙන් උපරිමයක් ලබා දීමට ශ්‍රී ලාංකීය අභිමානය තව තවත් ජනතාව තුළ වර්ධනය කිරීම උදෙසා මෙවර ඉන්දිය කණ්ඩායමේ ශ්‍රී ලංකා තරඟ සංචාරයේ පන්දුවර 20 තරඟාවලිය සහ පන්දුවර 50 එක්දින තරඟාවලියේ සියලුම තරඟ ඔබ වෙත සියත ටීවී තුලින් ගෙනීමට අප කටයුතු කර තිබෙනවා. යනුව මෙවර ඉන්දිය කණ්ඩායමේ ශ්‍රී ලංකා තරඟ සංචාරයේ එක්දින තරඟ 3 සහ පන්දුවර 20 තරඟ 3 සජීවී ලෙස සියත ටීවී ඔස්සේ ඔබට දැක ගැනීමේ හැකියාව උදා වෙනවා. ලබන ජූලි 13 වනදා පළමු එක්දින තරඟය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි. එතැන් සිට ජූලි මාස 25 වනදා දක්වා පැවැත්වෙන එක්දින සහ පන්දුවර 20 තරඟාවලියේ සියලුම තරඟ සජීවීව ඔබ වෙත ගෙන ඒමට සියත ටීවී අප සූදානම්. නැවුම් වූ ක්‍රිකට් සනකෙලියක රසස්වාදය විඳ ගැනීමට ක්‍රීඩා ලෝලි ඔබටයි මේ ඇරයුම. දින මෙරටින් COVID-19 වෛරස ආසාදිතයින් 2131 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඉන් වැඩිම පිරිස වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. මේ අතර කොළඹ සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් අද උදැසන සිට හුදකලා කිරීමට COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කටයුතු කළා. කොළඹ සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් අද උදැසන 6 සිට හුදකලා කර තිබෙනවා. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ කොළොන්නව පොලිස් බල ප්‍රදේශයේ සේරුපුර ග්‍රාම නිලධාරී වසමේ ශ්‍රී ආනන්දරාම මාවත මෙලෙස හුදකලා කර ඇති බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ. එමෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ ගොඩකවල පොලිස් බල ප්‍රදේශයේ කොටවල ග්‍රාම නිලධාරී වසමද හුදකලා කර තිබෙනවා. මීට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයේ මහභාගී පොලිස් බල ප්‍රදේශයේ කැරංගපොකුණ ජෝර්ජ් මාවත ග්‍රාම නිලධාරී වසම
හොදකලා භාවයෙන් ඉවත් කර ඇති බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ. පසුගිය 20වනදා සිදු වූ තවත් කොවිඩ් මරණ 52ක් පිළිබඳ තොරතුරු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් ඊයේ තහවුරු කළා. ඒත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 2633ක් දක්වා ඉහළ ගියා. ඊයේ තහවුරු කළ කොවිඩ් මරණ 52කින් 22 දෙනෙකු කාන්තාවන් වන අතර සෙසු 30 දෙනා පිරිමි පුත්කලේ. ඊයේ දින මෙරටින් කොවිඩ් 19 නව ආසාදිතයින් 2131 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වුණා. ඊයේ දින වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී තිබුණේ ගම්පහ දිස්ත්‍රික්කයේ. එම සංඛ්‍යාව 271ක්. ඊට අමතරව කොළඹ දිස්ත්‍රික්කෙන් ආසාදිතයින් 229ක්, කලුතරෙන් 140ක්, මහනුවරෙන් 103ක්, කුරුණෑගලින් 79ක්, ගාල්ලෙන් 94ක්, යාපනය දිස්ත්‍රික්කෙන් ආසාදිතයින් 75ක්, කෑගල්ලෙන් 102ක්, පුත්තලමින් 118ක්, අනුරාධපුරෙන් 51ක්, මාතරින් 13ක්, පොළොන්නරුවෙන් 144ක්, අම්පාරෙන් 21ක්, නුවරඑළියෙන් 79ක්, රත්නපුර දිස්ත්‍රික්කෙන් ආසාදිතයින් 208ක්, හම්බන්තොටින් 19ක්, බදුල්ලෙන් 3ක්, මඩකලපුවෙන් ආසාදිතයින් 177ක්, මොනරාගලින් 14ක්, කිලිනොච්චියෙන් 20ක්, මුලතිව් දිස්ත්‍රික්කෙන් ආසාදිතයින් 3ක්, ත්‍රිකුණාමලයෙන් 66ක්, මාතලෙන් 26ක්, වවුනියාවෙන් 26ක් සහ මන්නාරම දිස්ත්‍රික්කෙන් ආසාදිතයින් 17ක් වාර්තා වී තිබුණා. මේ අතර මාදිවල ප්‍රගතිපුර ප්‍රදේශයෙන් හඳුනා ගැනුණු අසාමාන්‍ය කොවිඩ් ප්‍රභේදය පිළිබඳ තවදුරටත් පරීක්ෂණ සිදු කරන බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළා. සාමාන්‍ය PCR පරීක්ෂණ කරන ක්‍රියාවලියේදී අසාමාන්‍ය තොරතුරු එහෙමත් නැත්නම් ප්‍රතිඵල ලැබෙන PCR පරීක්ෂණයේදී හොයාගන්නා දානවල තිබෙන්නා වූ යම් කිසි අක්‍රමික තාවයක් වෙනසක් හඳුනාගත් වහාම ඒ රසායනාගාර විසින් ඒ ක්ෂේත්‍රයේ ඒ අදාළ අයට දැනුම් දෙනවා. ඒ අනුව තමා මේ කියන පුද්ගලයාගේ පදිංචි ප්‍රදේශයේ හැටියට හඳුනාගත්ත මේ ප්‍රදේශයට අවශ්‍ය කරන පාලන ක්‍රියාමාර්ග අරගෙන තියෙන්නේ. මේ පාලන ක්‍රියාමාර්ග ගැනීම අර සැක කටයුතු අවස්ථාවෙම අපි ක්‍රියාත්මක කරනවා. මේක ඒ ආකාරයටම දෙමටකොඩ ප්‍රදේශයේත් ක්‍රියාත්මක වුණා. ඉදිරියේදී මේක ඇත්තටම එහෙම වෙනස් ප්‍රභේදයක් නම් ඒ සඳහා කරන පරීක්ෂණ වලින් පසුව ඒ අදාළ රසායනාගාර විසින් අපිට නිල වශයෙන් දැනුම් දෙයි. ඒ වෙලාවේදී අපිට මේක දැනුම් දෙන්න පුළුවන්. නමුත් අසාමාන්‍ය තත්ත්වයක් තියෙන හැම අවස්ථාවකම කල්ගල් නොබලා අපි මේ පාලන ක්‍රියාමාර්ග ගන්න ඕන. දෙවයිනටම දැනට ලිහිල් කර ඇති සංචරණ සීමා හෙට එනම් ජූනි 23 වනදා රාත්‍රී 10 සිට යලි පැනවීමට නියමිතව තිබෙනවා. එය ජූනි 25 වනදා අලුයම 4 දක්වා ක්‍රියාත්මක බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ. රටේ ජනතාවගෙන් මම නැවතත් බොහෝම ආදරයෙන් ඉල්ලනවා මේ රෝගය පැතිරෙන්න පුළුවන්. එන්නත්කරණය කරගත්තත් රෝගය හැදෙන්න පුළුවන්. ඒ නිසා මුව ආවරණය නිතරම පළඳින්න, මීටරේ දුර තියාගන්න, අත නිතරම පිරිසිදුව තියාගන්න, අනවශ්‍ය ගමන් බිම යන්න එපා. අත්‍යවශ්‍ය කාරණාවකට යන්න ගියත් සෙනග අඩු වෙනකන් ඉඳලා ඒ කාරණාව ඉෂ්ට කරගන්න. මොකද මේක වළක්වා ගන්න පුළුවන් ඔබට විතරයි. ආණ්ඩුව කොච්චර නීති ගෙනාවත්, ආණ්ඩුව මොන දේ කිව්වත් ආණ්ඩුවට බැහැ ඒ දේ කරන්න. තනි පුද්ගලයාට විතරයි සමුන්ට ලෙඩේ හැදෙන එකෙන් ආරක්ෂා වෙන්න පුළුවන්. සම රටේ ජනතාවගෙන් බොහොම ආදරෙන් ගෞරවයෙන් ඉල්ලනවා තමාගේ ගෙදරට ලෙඩ රෝගය ගේන්න එපා, විස බීජ ගේන්න එපා. නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකළොත් කොවිඩ් වෛරස ව්‍යාප්තිය අවම වනතුරු රටම වසා දැමීමට සිදුවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. ඒ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අපිට පේන්න තියෙනවා ඒ සංචරණ සීමා කාලය අවසන් වෙනකොට සංගතයේ රටේ තියෙනවද නැද්ද කියන කාරණය පිළිබඳ යම්කිසි අමතක වීමක් වෙලාද කියලා අපිටත් හිතෙනවා. ඒ හැසිරීම බැලුවාම ඉතින් අපි කරුණාවෙන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ වෙලාවේ සෞඛ්‍ය ගැටලුව සම්බන්ධයෙන් අපි ලබා දීලා තියෙන උපදෙස්වල ඉතාමත් හොඳින් අනුගත වෙන්න, ඉතාමත් විනයකින් යුතුව, ස්වයං විනයකින් යුතුව, ස්වයං පාලනයකින් යුතුව මේ සඳහා සහයෝගය ලබා දෙන්න. විද්‍යාත්මක දත්ත වලින් පෙන්වා දෙන කාරණයක් තමා එන්නත් කරන වැඩපිළිවෙලත් සමග ජනතාව සෞඛ්‍ය පුරුදුන් වලට අනුගත වීම කියන කාරණා දෙකම ඒක රාශිය වුණොත් විතරයි මේ පාලනය කරගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් ඊළඟ ක්‍රමය තමා මේ සියලුම ප්‍රභේදයන් නැති වෙලා යනතුරු මුළු රටම වසාගෙන ඉන්න වෙනවා. අම යෙදිනේට සාපේක්ෂව ජනතාව සංචරණ සීමාවල් ඉතරම්ම දකන පාටක් නැහැ. ඒක නොසලකා හැරිමින් කටයුතු කරන බවටත් දැනට අපිට ලැබිලා තියෙන වාර්තා අනුව පේන්න තියෙනවා. සිදුවෙන මරණ සංඛ්‍යාව ගත්තාම කොවිඩ් 19 මේ වෙනකොට දිනකට 50කට ආසන්න සංඛ්‍යාවක් මියමින් පවතින බව අපි දන්නවා.
මරණ සංඛ්‍යාව අපි ඉතාමත්ම අමහිරි දත්තයක් හැටියට තමයි වාර්තා කරන්නේ. ඒ වුණාට දැන් මරණ සංඛ්‍යාව 50ක් කියන එක අපේ රටේ සාමාන්‍ය දර්ශකයක් බවට පත් වෙලා. සෞඛ්‍ය අංශවලට මේ රට වැසීමේ කිසිම අවශ්‍යතාවයක් නැහැ. ඔබ නිවැරදිව මේ රටේ සංචරණ සීමාවන් ස්වයන් විනයක් ඇතුව පාලනය කරගන්නවා නම් ලබා දෙන තොරතුරු නිශ්චිතව කාණ්ඩගත කරලා ජනතාවට තේරුම් ගන්න පුළුවන් සහ මේක විශේෂඥින්ට මේක ඇනලයිස් කරන්න පුළුවන් විදිහට අවශ්‍ය දත්ත දෙන්න. එහෙම නැත්නම් දත්ත හංගලා දත්ත වසංගත රෝග විද්‍යාවේ තමන්ට ඕන විදිහට හසුරුවලා මේ දත්ත ලබා දීම තුළ නොමග යවන්නේ රජය හෝ යම් පිරිසක් නෙමෙයි මුළු රට නොමග යවීමක්. ඒක නතර කළ යුතුව තියෙන බව තමයි අපේ ස්ථාවරය වෙලා තියෙන්නේ. වරාය සේවකයන්ට ලබා දුන් කොවිඩ් එන්නත අවභාවිතයට ලක් කර වෛද්‍යවරයට එරෙහිව නීතිමය පරීක්ෂණ සිදු කරන ලෙස ස්වාධීන වරාය සේවක සංගමයේ සභාපති ලාල් බංගම මහතා ඉල්ලා සිටිනවා. ඒ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් වරාය සේවකයන්ට එන්නත් ඩෝසස් 15000ක් ලබා ගත්ත අපේ හිටපු සභාපතිවරයාගේ මැදිහත්වීමෙන් ඒ 15000න් 550ක් ඉතුරුන ඩෝසස්. එතකොට ඒ 15000ට සිරින්ජස් ගෙනාවා 15000 200ක්. එතකොට මේ ඉතුරු වුණු ඩෝසස් 55න් වරාය සේවකයන්ගේ පවුල්වල කාට හරි දෙවෙනි මාත්‍රාව ගැහුවේ නැත්නම් ගහගන්න ඉල්ලීම් කරන්න කියලා කිව්වා සභාපතිවරයා. ඒ සම්බන්ධව ඉල්ලීම් කරන අතරතුර සභාපතිවරයා මේක සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කරා. ඒ වෙලාවේ මේ වෛද්‍යතුමිය සෞඛ්‍ය අමාත්‍යාංශයේ දන්න කියන අය අල්ලගෙන අඳුරගෙන ඒ කට්ටිය ලව්වා මේක සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ප්‍රතික්ෂේප කරා. ඒ අනුව ඒ ඉතුරු 55 ඇරියා. දැන් වෙනකොට මේ මේ අපේ ප්‍රධාන වෛද්‍ය නිලධාරතුමිය 270කට පමණ 270 300ක් ප්‍රමාණයක් පිටායට ඉන්ජෙක්ෂන් එක දීලා තියෙනවා. ඩෝසස් එක දීලා තියෙනවා. එතකොට විශේෂයෙන්ම මේ ගෙනාපු සිරින්ජස් 270ක් හිග වුණා. ආපහු බාර දෙනකොට. ඒකට මෙයා දැම්මේ 270න් ඩැමේජ් උනායි කියලා. නමුත් ඇත්ත කතාව මේවා අපිට ලිඛිතව ඔප්පු කරන්න පුළුවන්. මේ වරායේ සේවකයා මේ විදියට ඉන්ජෙක්ෂන් සෙන්නක අඩුවෙන් දීලා ලෙඩ වුණොත් මොකද්ද වෙන්නේ? දැන් එහෙම වෙලා තියෙනවා. දැන් මේකට තමයි මේ දොස්තරවරිය අනිවාර්ය නිවාඩු ඇරලා තියෙන්නේ. ඒක නිසා අපි කියනවා වර්තමාන සභාපතිතුමා ඉතාම අවංක සභාපතිවරයෙක්. එතුමාට කියනවා ඉහෙලින් එන දේශපාලන බලපෑම් වලට යටත් වෙන්න එපා. මේ වෛද්‍යවරිය ඒ කරපු අපරාධය ඇත්ත වශයෙන්ම රැකියා හිමිවට පමණක් නෙවෙයි සිරගත වෙන්න තරම් පුළුවන් කාරණාවක්. මේ ගැන ඇහැර බලන්න. මේ අපි කියන දේ නිවැරදිද කියලා බලන්න. මේක සත්‍යයි. මේක සහතිකයි. අපි බොරු කියන්නේ නැහැ. අපි කාටවත් පහර ගහන්න අපි ඇත්ත කියන්නේ කම්කරු පන්ති වෙනුවෙන් තමයි මේ පෙනී හිටින්නේ. විශේෂයෙන් මේක මහා අපරාධයක්. මේක මහා නින්දිත ක්‍රියාවක්. ජගත් මානව හිමිකම් කොමසාරිස් මිචෙල් බැචලේ විසින් මෙරට පොලිස් අත්අඩංගුවේ පසුවන සැකකරුවන් මේ යාම ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳව අදහස් පළ කර තිබෙනවා. ඒ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 47 සැසිවාරය ඊයේ ආරම්භ කරමේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 47 සැසිවාරය ඊයේ ජිනීවාහිදී ආරම්භ වුණා. සැසිවාරය ආරම්භ කරමින් ජගත් මානව හිමිකම් කොමසාරිස් මිචෙල් බැෂ්ලේ ශ්‍රී ලංකාව පිළිබඳවද අදහස් පළ කළා. දැනට පවතින නීතිවලට අනුව අධිකරණ වෙත ඉදිරිපත් නොකර සැකකරුවන් අතනොමතික ලෙස රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමේ හැකියාව පවතින බවත් පොලිස් භාරයේ සිටින සැකකරුවන් මේ යාම පිළිබඳවත් එමෙන්ම පොලිසිය හා අපරාධ කළිය අතර සිදුවන ගැටුම් වලින් පුද්ගලින් මිය යන බවත් නිරීක්ෂණය වී ඇති බව ඇය ප්‍රකාශ කර තිබුණා. සුළු ජාතීන්ට සිදුවන හිරිහැර සහ අතුරුදන්වන්ගේ කාර්යාලයට සිදුවී ඇති තත්ත්වය පිළිබඳවද ඇය එහිදී අවධානයට ලක් කර තිබුණා. එවැනි සිදුවීම් පිළිබඳව පුළුල්ව සහ කඩිනමින් ස්වාධීන විමර්ශනයක් පැවැත්විය යුතු බව පෙන්වා දෙන මිචෙල් බැෂ්ලේ ශ්‍රී ලංකා ආණ්ඩුවත් සමග කටයුතු කිරීමටද පියවර ගන්නා බව ප්‍රකාශ කර තිබෙනවා. ලබන සැප්තැම්බර් මාසයේදී එහි ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ජගත් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවයි ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ. ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 47 සැසිවාරය ජිනීවාහිදී ඊයේ ආරම්භ වූ අතර එය ලබන මාස 15 දක්වා පැවැත්වීමට නියමිතයි. මේ අතර අද පැවති පාර්ලිමේන්තු සැසිවාරයේදී ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයා දැක්වූ අදහස් සම්බන්ධයෙන් මෙන්ම ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත ඇතුළු තවත් කරුණු කිහිපයක් පිළිබඳව අවධානයට ලක් වුණා. අපේ රටේ අධිකරණ පද්ධතිය සහ මේ බන්ධනාගාර තුල විශාල තරුණ පිරිසක් ඉන්නවා. යම් යම් ප්‍රමාද වීම නිසා අප ලබා ගැනීමට නොහැකි වූ තමන්ගේ නඩු කටයුතු අවසන් කර ගැනීමට නොහැකි වූ අය වසර ගණනාවක් LTT ත්‍රස්තවාදී
සැකපිට විශාල පිරිසක් රක්ෂිත බන්ධනාගාර කටකවල ඉන්නවා. මම හැමදාම කියනවා අපේ තාත්තටත් එතුමා මට උගන්වන්න බැරි වෙච්ච පාඩමක් මෙතුමාලා මට ඉගන්නේ. ඒ තමයි මේ රටේ බන්ධනාගාරගත වෙන ජනතාව විඳින දුක ප්‍රායෝගික අත්දැකීම ඔබතුමාලා මට ලබා දුන්නේ. මේ ඉන්න අයගේ නඩුගොනු දිහා සානුකම්පිතව බලන්න. අපි දන්නවා ඒ දාලා තියෙන චෝදනා අනුකූලව අධිකරණයට අප දෙන්න බෑ. එමුනා නීතිපතිවරයාට යන්න. මම නීතිපතිවරයා මාර්ගයෙන් හරි. පුනරුත්ථාපනය කරන ක්‍රමවේදයකට හරි. මේ අයට සාධාරණීය කරලා දෙන්න කියන කාරු කාරණුක ඉල්ලීම මම කරනවා. මේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත පාවිච්චි කරමින් විශාල අසාධාරණ රාශිය සිදුවෙන දේශපාලනඥයන් දඩයෙන් කරන එක පැත්තක ඊයේ ජනීවා විදි මානව අයිතිවාසිකම් පිළිබඳ කුමසාස්වරිය ත්‍රස්තවාදයේ වැළැක්වීම පනත අවබෝධතා කිරීම පිළිබඳව විශාල චෝදනා රාශියක් කරනවා. දැන් ඒකෙන් අපිට දැන් GSP සාහනයත් නැතිවීමේ අවදානමක් ඇතිවලා තිබෙනවා. අද තමුන්නාංශ විපක්ෂයේ පෙනී හිටින්නේ වැරද්දක් කරලා ඉවරලා ගිහිලා නඩු දාපුවාම කියන්නේ ත්‍රස්තවාදී පනත පෙන්නල නඩු දානවා කියලා. ත්‍රස්තවාදී වෙනුවෙන් පෙනී හිටිනවා අද විපක්ෂය. ඒක තමයි අද පැහැදිලිව අද කියවුනේ. අපි මේ ප්‍රශ්නේ දිහා අපරාධ නීතියට අනුව කටයුතු කරන්න තමයි බලාපොරොත්තු. පලි ගන්න උත්සාහයක් නැහැ. අපි උත්සාහ කරන්නේ මේ ප්‍රශ්නෙට විසඳුමක් හොයන්න. ජාති ආගම් ભેදයක් අපිට අදාළ නැහැ ඒකෙත්. අපි මේ සම්බන්ධයෙන් එකිනෙකාට චෝදනා කරන එක පැත්තකට දාලා ක්‍රමවේදයකට එමු. එමිල පලි ගන්න එක අමතක කරලා දාමු. දැන් ඊයේ කැබිනට් මණ්ඩලයේ අපි තීන්දුවක් ගත්තා. ත්‍රස්තවාදී වැළැක්වීමේ පනතේ එයි යම් යම් වෙනස්කම් විය යුතුයි කියන්නේ. එද එපාද? ඒක කරන්න එපාද? කාද ඒක? ඒක කරන්න එපාද? කරන්න කියලා අහනවා. කරන්න හදනකොට ඉනෑ. ඉතින් මම වැලිකඩ හිරගෙදට අරන් ගියේ 2010 සැප්තැම්බර් 30. එතකොට එතන බස් එකක හිටියා දෙවල තරුණ කට්ටිය පුරවල. එතකොට ඒක තරුණයේ කෑ ගහලා කැඩිච්ච සිංහලෙන් කිව්වා යුද්ධ ඉවර කරපු හමුදාපති වැලිකඩ ඇතුළට එනවා. යුද්ධ කරපු අපි වැලිකඩින් එළියට ගෙනියනවා කිව්වා. තමුන්නාසේලා ඔය කතා කරන තරුණයෝ ඒ කට්ටිය තමයි. මම වැලිකඩේ ඉඳලා එනවා උසාවියට. එනකොට මම බංකුවේ වාඩි වෙලා ඉන්නවා. ඒ බංකුවේ මගේ වම් පැත්තේ වාඩි වෙලා ඉන්නවා. තව එක්කෙනෙක් එනවා මරාගෙන මරණ ප්‍රහාරය මට එල්ල කරපු බෝම්බකාරිය අරගෙන ආපු තරුණයා. එයාට නඩුව තියෙන්නේ මට බෝම්බකාරිය බෝම්බ ගහපු නඩුව. මොරිස් කියන ඒ තරුණයා විල එයා මගේ වම් පැත්තේ වාඩි වෙනවා. අපි දෙන්න කතා කර කර ඉන්නවා. තාම ඉන්න හිරගෙදර. අපි ඔබතුමා කියපු එකට සම්පූර්ණ එකඟ වෙනවා. මම ඒ වගේ ප්‍රහාරයකට අහු වෙලා මුණ දීලා මම හිතනවා ඒ කරපු අයට සාධාරණයක් දැන් වෙන්න ඕනේ කියලා. Facebook එකේ ගාපු අයව arrest කරනවා. ඊ අවුරුද්ද ඇතුළේ 100කට කිට් වෙන්න අලුතෙන් arrest කරලා තියෙනවා. Facebook එකේ ඔය arrest කරලා තියෙන කට්ටිය පරණ අය තිබිච්චද ඒගොල්ලන්ගේ නඩු ටික අහලා ඔබතුමා කියපු විදිහට අපි අලුත් වැඩපිළිවෙලක් කරමු. දැන් මේ අවුරුද්ද ඇතුළේ arrest කරපු අයට වහාම අපදේ. These people have been remanded for more than a lifetime. So you can't compare them with someone who was remanded yesterday on the bus speaker. ඔබතුමා මේ කරන වැඩෙන් වෙන්නේ මොකක්ද දන්නවද? මේ කරන් යන වැඩපිළිවෙල සම්පූර්ණයෙන් කඩාකප්පල් කරන එක. අපිට තේරෙනවා මේ වැඩපිළිවෙල දෙක ඔබතුමාලගේ දේශපාලනේ අවසන් වෙන්න පුළුවන්. They have been in remand even your government. You formed the last government. Now we are trying to do something for the people. Let's do politics when the election comes. අපි මේ සම්බන්ධව කතා කරද්දී උතුරේ තරුණයෝ ගැන කතා කරද්දී අපිට හැමදාම කොටි ලේබල් ගැව්වා. දැන් හරි ඔබතුමාලට මොලේ කල්පනා වෙලා මේක ඔවා දෙනු පරහට තමා සම්මතෙහි පිහිටා සිට අපේ ආණ්ඩු පක්ෂයේ එයාට ඒක තේරෙන්නේ නැත්නම් ධම්මපදයෙන් ඉගෙන ගන්න පුළුවන් අත්තානමය පටමන් ප්‍රතිරූපේ නිවේසේ අතඤ්ඤ මනුසාසෙය යන කිලිස්සෙය පඬිතෝ කියලා. දැන් මෙතන ලොකුවට කතා කරා බොහෝ දෙනෙක් හිරගත කරලා තියෙනවලු ඒ අයට නඩු වැටිලා නැහැලු ඒ අය චූදිතය කරලා තියෙනවලු ලොකු අසාධාරණයක් සිද්ධ වෙන්නේ. අපි අහන්න කැමතියි ගරු කතානායකතුමනි මෙච්චර මාස ගණනාවක් ශානි අපේසේ කරද මොකද කරේ? මෙච්චර මාස ගණනාවක් රිෂාඩ් බදුරුදින්ද මොකද කරන්නේ? ඉහෙන කරන්නේ රටට වැඩි වන දේශනා කරන්න එනවා. ලැජ්ජාවක් බියක් තියෙනවා නම් තමන්ගේ ක්‍රියාව නිවැරදි කරගෙන නුන්ට පාඩම් උගන්වන්නේ කියලා මං ඉල්ලීමක් කරනවා. බල්ලා මල්ලෙන් එළියට බෑන්න. මොකද ඒක කිරීමට මේගොල්ලෝ කැමති නෑ. ඒ නිසා තමයි ගජේන්ද්‍රන් කුමාර් මන්තුමා ආන්නේ මොන ස්ථාවර නියෝගයටද දිනාවේ කියලා. ලැජ්ජයි තමුන්නාන්සලාට අපිට කියන්න. දේශපාලනය කරනවා දේශපාලනය කරමු. ඔබතුමන්ලගේ දේශපාලන වේදිකාව තුල දේශපාලන වේදිකාවට ගන්න භාණ්ඩයක් බවට පරිවර්තනය කරගන්න එපා. මේ මාත්‍රකාව තමුන්නාංශල කරුණා කරලා කරුණා කරලා උතුරු නගනිර ප්‍රදේශයට ගිහිල්ලා ඔබතුමාලා හැම එකම අවස්ථා දෙක දෙක ගත්තා වුන්කම් දෙන්න කොළඹ ඉඳගෙනද තමුන්නාංශලගේ දේශපාලනේ යන්න හිරගෙදට මේ දේශපාලන සංස්කෘතිය ඉවර කරන්න ඕනි. අද නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා තරුණයෙක් විදියට මේ ගෙනාපු යෝජනාව අපි හැමෝම එකතු වෙලා දේශපාලන පාදඩකම මේ දේශපාලන පොමිසුති ගත වූ පැය 24 තුළදී රිය අනතුරු වලින් පුත්කලින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක වැඩබල්ල ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.
මාසයකට ආසන්න කාලයක් පැවති සංචරණ සීමා ඊයේ දිනේදී ලිහිල් කළා. මේ විදිහට සංචරණ සීමා ලිහිල් කිරීමත් සමගම රථ වාහන විශාල ප්‍රමාණයක් මාර්ගයට පැමිණෙන ආකාරයක් දක්නට ලැබුණා. අපි මේ කතා කරන්නට යන්නේ මේ පැමිණි වාහන පිළිබඳව නෙවෙයි. ඔබ ඔබේ රථය දහවණය කළේ කෙසේද යන්න පිළිබඳවයි. රට විවෘත කර පැය කිහිපයක් ගත වන විට ජීවිත 11ක් පිළිදෙන්නට ඔබ කටයුතු කළා. ඒ ඔබේ නොමනා රිය දහවණේ නිසා. පැය 24ක කාලයක් රට විවෘත කර ගත වෙද්දී රිය අනතුරු හේතුවෙන් පුද්ගලින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබෙනවා. අද දිනේ රිය අනතුරු රැසක් පිළිබඳව තොරතුරු අපට වාර්තා වෙමින් පවතිනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක වැඩ බලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා රිය අනතුරු පිළිබඳව අද දින මෙලෙස අදහස් පළ කළා. රට විවෘත වූ දිනේම මරණ 11ක් වාර්තා වීම කනගාටුදායක තත්ත්වයක්. විශේෂයෙන්ම ඊයේ දිනේදී මිය ගිය අය ගෙන් 8 දිනකම යතුරුපැදි සහ පාපැදි වල ගමන් කළ පුද්ගලයන් එවැගේම දෙදෙනෙක් පදිකයින් බවටයි වාර්තා වී තිබෙන්නේ අදාළ දත්තයන් අනුව. මේ අනුව මාර්ගයේ ගමන් කරන පදිකයින් යතුරුපැදි කරුවන් පාපැදි කරුවන් මාර්ග අනතුරු වල ප්‍රමුඛ වින්දිතයින් බවට පත්වීමේ අවධානමක් තිබෙනවා. එවැගේම විනෝදයට ආස්වාදයට වාහන පැදවීමෙන් වළකින්න වාහන විශේෂයෙන්ම අනතුරු බහුලව සිදුවන්නේ දවස් දෙකත් රාත්‍රී 8ත් කාලයේදී මෙම කාල පරිච්ඡේදය විශේෂයෙන්ම අති පරීක්ෂාවෙන් යුතුව වාහන පැදවිය යුතුයි. මහමග රාජකාරී සිදු කරන පොලිස් නිලධාරීන් පවා යට කරගෙන මිනිමරු ගමනක ගමන් කරන රථ වාහන රියදුරන් පිළිබඳ තොරතුරු පසුගිය කාලයේ අප වාර්තා කළා. අදුරැසන වත්තල හන්දියේ රාජකාරිය නිරතව සිටි පොලිස් නිලධාරියෙකු ඒ ආකාරයෙන්ම සුඛෝභෝගී මෝටර් රථයක රියදුරෙකු විසින් යට කර පලා ගියේ මේ ආකාරයෙන්. අද අලුව පාදුක්ක ලියන්මුල ප්‍රදේශයේදී මෝටර රථ දෙකක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදු වුණා. අනතුරින් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර මෝටර රථ දෙකට බරපතල හානි සිදු වුණා. එමින්ම වැල්ලවාය 490 ප්‍රදේශයේදී කැබ් රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදු වුණා. දිනකට කොරෝනා මරණ 50කට අධික ප්‍රමාණයකින් ජීවිත අපේ රටට අහිමි වෙද්දී ඔබ මේ ආකාරයෙන් නම් ඔබේ රථය දහවණය කරවන්නේ ඊට වඩා වටිනා ජීවිත ප්‍රමාණයක් දෛනිකව අහිමි වීමට ඉඩ තිබෙනවා. මේ ආකාරයට සිදු වුණොත් වගකීම ඔබ යතේ. යුද හමුදාපතේ ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතාගේ 57 වන ජන්මදිනය අදට යෙදී තිබෙනවා. මේ ඒ පිළිබඳ සියත අපදබන සටහනක්. මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයේ ක්‍රීතිමත් ආදි ශිෂ්‍යක වූ යුද හමුදාපති ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතා 1984 වර්ෂයේ කැඩට් නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා යුද හමුදා සේවයට එක් වූ අතර ශ්‍රී ලංකා යුද හමුදාවේ දෙවන ලුදින නිලයේ සිට වර්තමානයේ වන විට ජෙනරාල් නිලය දක්වා වූ වගකිවයුතු නිලයන් රැසක්ම හෙතෙම හොබවනු ලැබූ විශිෂ්ට නිලධාරියෙක්. 2010 වසරේ සිට 2015 වසර දක්වා නිව්යෝර්ක්යේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතයා සහ තානාපති වශයෙන් එම තනතුරෙහි බාහිර දූරේ කාර්යයන් ඉටු කරමින් ශ්‍රී ලංකාව පිළිබඳ ජාත්‍යන්තරයේ පවතින දුර්මත දුරුකර ගැනීමට ඔහු සමත් වුණා. නිව්යෝර්ක්යේ පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 66, 67 සහ 69 වන සමුළුව සඳහා එක් වූ ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සාකච්ඡා වටා ගණනාවකටම සහභාගී වුණා. පාබල රෙජිමේන්තුවේ නිලධාරියෙකු ලෙස කණ්ඩි බහර නිලධාරී තනතුරේ සිට පාබල සේනාන්ගේ අනතිර නිලධාරියෙකු දක්වාම වග කිව යුතු තනතුරු රැසක් හිම වූ ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතා ත්‍රස්තවාදයට එරෙහි මානුෂීය මෙහෙයුමේදී 58 වන සේනාංකයේ මෙන්ම 53 වන සේනාංකයේ සහ ගුවන් සංග්‍රාමික බල සේනාවේ බල සේනාධිපති ලෙස බට පිරිස් හොබවනු ලැබුවා. ත්‍රස්තවාදයට එරෙහි මානුෂීය මෙහෙයුමින් අනතුරුව 2019 වසරේදී යුද හමුදා මූලස්ථානයේ ක්‍රියාන්විත අධ්‍යක්ෂවරයා මෙන්ම කමාන්ඩෝ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපතිවරයා වශයෙන්ද සිය නොමද සේවය ශ්‍රී ලංකා යුද හමුදාව වෙනුවෙන් ලබා දුන්නා.
අපරාධයට එරෙහි මානුෂීය මෙහෙයුමෙන් අනතුරුව තාමත් ක්‍රියාන්විතයේ සිටින එකම යුද හමුදා නිලධාරීවරයා බවට පත් වූ යුද හමුදාපති ජෙනරාල් ශවින්ද්‍ර සිල්වා මහතා ශ්‍රී ලංකා යුද හමුදාවේ නිර්භීතභාවය වෙනුවෙන් පිරිනමනු ලබන ත්‍රිවිධ පදක්කම් වන වීර විභූෂණ රණවික්‍රම පදක්කම සහ රණශූර පදක්කම් හිමිකරගත් අමිත නිලධාරියෙකු ලෙස යුද හමුදා ඉතිහාසයට එක්වනවා. එක්සත් ජනපදයේ හාවඩ් විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙක් වන ජෙනරාල් ශවින්ද්‍ර සිල්වා මහතා ඉන්දියාවේ දර්ශනවාදය ආරක්ෂක හා උපාය මාර්ගික අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක්ද ලබා ගැනීමට සමත්ව තිබෙනවා. වර්තමානයේ රට තුළ පවතින COVID-19 වසංගත තත්ත්වය මැඩලීම සඳහා පෙරමුණ කරමින් කටයුතු කරන යුද හමුදාපති ජෙනරාල් ශවින්ද්‍ර සිල්වා මහතා COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධාන තනතුරද හොබවනු ලබනවා. මෙලෙස රටට බාහිර දූරේ කාර්යයන් රැසක් ඉටු කරනු ලබන යුද හමුදාපති ජෙනරාල් ශවින්ද්‍ර සිල්වා මහතාගේ 57 වන ජන්මදිනයට සියත ටීවී ප්‍රමුඛ වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය චැනලෙන් මෙලෙස සුබ පැතුම් ගෙන එනවා. යුද හමුදාපතිතුමනි, ඔබට සුබ උපන්දිනයක් වේවා. සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන් යලිත් හමුවෙමු රාත්‍රී 9:35ට. ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.